සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අභිධර්මය ගැන කතා කරන වීඩියෝ මාලාවේ 12 වෙනි කොටස කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. අභිධර්මයේ රූප පරමාර්ථය යටතේ විස්තර කරන රූප 28 පිළිබඳව පසුගිය වීඩියෝ එකෙන් අපි සරලව සාකච්ඡා කළා. එම රූපවල පැවැත්ම පිළිබඳව වැදගත් කරුණු කීපයක් තවදුරටත් අපි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. මුලින්ම බලමු රූප කලාප කියන්නේ මොනවද කියලා. අපි කලින් වීඩියෝ එකේ සඳහන් කළ රූපවලට තනි තනිව ඉපදීමට හැකියාවක් නැහැ. ඒ වගේම තවත් කිසිම රූපයක උපකාරයක් හෝ නැතිව ඒවට පැවතීමටද හැකියාවක් නැහැ. ඒ නිසා රූප හටගන්නේ සහ පවතින්නේ සමූහ වශයෙන්. එවැනි එකට හටගන්නා රූප සමූහයකට රූප කලාප කියලා කියනවා. රූප කලාපයක අඩුම තරමින් රූප 8ක්වත් තිබිය යුතුයි. දැන් අපි බලමු රූප කලාපයක ඉඩගඩ කොහොමද කියලා. ඕනෑම රූප කලාපයකට පරයන්ත පරිච්ඡේදයක් තියෙනවා. ඒ කියන්නේ සියලුම රූප කලාපයන් අවකාශයේ ඉඩක් අත්පත් කරගන්නවා. රූප කලාපයේ පවතින එක් එක් රූපයට වෙන්වෙන් සීමාවක් නැහැ. ඒ කියන්නේ යම් රූප කලාපයක පවතින සියලුම රූපයන් එකම අවකාශයක හෙවත් එකම ඉඩ ප්‍රමාණයක එකිනෙකට මිශ්‍ර වෙලා තියෙනවා. මේක අපි පොඩ්ඩක් උදාහරණයකින් පැහැදිලි කරගමු. රත් වූ ගලක් ගැන හිතන්න. එහි පටවි ධාතුව තියෙනවා. පටවි ධාතුව ගලේ මුළු පරිමාවම අත්පත් කරගෙන තිබෙනවා. ඒ වගේම එම ගලේ ඇති රස්නේ හෙවත් තේජෝ ධාතුවද ගලේ මුළු පරිමාවම පුරාවට පැතිරලා පවතිනවා. කළු පාය ඇති කරන වර්ණ රූපයක් එම පරිමාව තුලම පවතිනවා. මේ විදිහට යම් රූප කලාපයක ඇති රූප හේවත් ලක්ෂණ සියල්ලම එකම පරිමාවක එකම සීමාවක මිශ්‍ර වෙලා පවතිනවා. ඊළඟට අපි බලමු රූප කලාපයක පරිමාව. රූප කලාපයක් අවකාශයේ යම් ඉඩකඩක පැතිරී පවතින ලක්ෂණ සමූහයක් බව දැන් ඔබට වැටහෙනවා ඇති. මෙසේ රූප කලාපයක් අවකාශයේ අත්පත් කරන පරිමාව මොකක්ද? අපි කලින් සඳහන් කරපු රත් වූ ගලේ උදාහරණය ආයෙත් පොඩ්ඩක් මතක් කරගන්න. මම මෙච්චර වෙලා විස්තර කරපු ආකාරයට අනුව මුළු ගලේම එක රූප කලාපයක් විසිරී පවතින බව දැන් ඔබට තේරුම් ගිහිල්ලා ඇති. නමුත් ඇත්තටම එය එහෙම නැහැ. එකම ගලක් ගත්තම එහි තද ගතිය, පැහැය, උෂ්ණත්වය මෙන්න මේ වගේ දේවල් එකිනෙකට වෙනස් ප්‍රදේශ තිබෙනවා. ඒ එක් එක් සංකලනයන් ඇති කුඩා ප්‍රදේශ වෙන්වෙන් රූප කලාප විදියට සැලකිය යුතුයි. යම් රූප කලාපයක් විසිරී පවතින කොටසේ තද ගතිය, වර්ණය, උෂ්ණත්වය ආදී සිළුම දේවල් සමාන වෙනවා. ඒ නිසා රූප කලාපවලට නිශ්චිත පරිමාවක් නැහැ. රූප කියලා කියන්නේ ලක්ෂණ නිසා ඒවට විවිධ පරිමාවන්වල පැතිරීමට හැකියාව තියෙනවා. ඒ අනුව එක් එක් රූප කලාප අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය වෙනස් වෙනවා. රූප කලාපයක එක්සත් බව කියන්නේ මොකක්ද? රූප කලාපයක ඇති සියලු රූපයන් එකට හටගෙන එකට පැවතිලා එකටම විනාශ වෙලා යනවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා රූප හට ගන්නා හේතු හතරක් තියෙනවා. සෑම රූපයකම හට ගැනීමට ඒ හේතු හතරෙන් එකක් මුල් වෙනවා. රූප කලාපයක ඇති රූප සියල්ලම අර අපි කලින් කියපු හේතු හතරෙන් එකකින්ම ඇති වෙනවා. ඒ අනුව කර්මජ, තිච්ඡද, ඍතුජ, ආහාරජ ලෙස රූප කලාප බෙදා දක්වන්න පුළුවන්. රූප කලාපයක හෙවත් රූප සමූහයක රූප කීපයක් පවතිනවා. අඩුම තරමින් එවැනි රූප කලාපයක රූප 8ක්වත් තිබෙනවා. ඒ රූප කලාපයේ සෑදීමේදී සංයෝග වන රූප අණුව රූප කලාප වර්ග කරනු ලබනවා. සුද්ධාෂ්ටිකක් කියලා කියන්නේ මොකක්ද? රූප කලාපයක අඩුම තරමින් රූප 8ක්වත් තිබිය යුතුයි. ඒ වගේම අවම වශයෙන් අවශ්‍ය කරන රූප 8 පමණක් සංයෝග වූ රූප කලාපවලට සුද්ධාෂ්ටක කලාප කියලා කියනවා. මේ සුද්ධාෂ්ටක රූප 8ට වෙනත් රූපයන් සුදුසු පරිදි එක්වීමෙන් අනෙක් රූප කලාප නිර්මාණය වෙනවා. එකිනෙකට වෙන් කළ නොහැකි කියන අර්ථයෙන් මේ රූප 8ට අවිනිබ්බෝග රූප කියලා කියනු ලබනවා. සුද්ධාෂ්ටකයට එන රූප වෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන් සහ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතරත් ලෝකයේ ඇති සියලු රූප කලාපයන්ගේ මේ සුද්ධාෂ්ටක තිබෙනවා. දැන් මේ රූප කලාප ගැන කෙටියෙන් සාකච්ඡා කරමු. පළවෙනි එක ඍතුජ රූප කලාප. ඍතුජ රූප කලාප හතරක් තිබෙනවා. ඒවා හටගන්නේ සීත, උෂ්ණ ආදී අනෙකුත් රූපයන්ගේ අන්තර්ක්‍රියාව නිසා. කර්මජ, චිත්තජ සහ ආහාරජ රූප කලාප ඇති වෙන්නේ සත්වයන් ඇසුරේ විතරයි. ඍතුජ රූප කලාප සත්වයන් තුලත් ඉන් බැහැරත් කියන දෙකේම පවතිනවා. විශේෂ කාරණය වෙන්නේ සත්ව ශරීරයෙන් බැහැරව පවතින ගස්, ගල්, පස්, ඇඳ, පුටු, මේස, සුළඟ, ජලය, ගින්දර වගේ විවිධ නොයෙකුත් දේවල් තැනී තිබෙන්නේ මේ ඍතුජ රූප කලාප වලින් වීමයි. ඒ කිසිවක කර්මජ, කිච්ඡද හෝ ආහාරජ රූප නැහැ.
අනෙක් අතට ගත්තාම සත්ත්ව ශරීරයේ ඍතුජ රූපත් ඇතුළුව රූප කලාප වර්ග හතරම තිබෙනවා. ඍතුජ රූප කලාප හතර මොනවද කියලා අපි දැන් බලමු. පළවෙනි එක ශුද්ධාෂ්ටක කලාපය. ගල්, ගස්, ජලය, සුළඟ, ගින්දර වගේ බොහෝ දේවල් නිර්මාණය වෙලා තින්නේ ශුද්ධාෂ්ටක කලාපවල. දෙවෙනි එක ශබ්ද නවක කලාපය. ශුද්ධාෂ්ටකයේට ශබ්ද රූපය එක් වූ විට ශබ්ද නවක කලාප නිර්මාණය වෙනවා. ගිරවීම් හඬ, පිපිරීම් හඬ, සුළඟ හමන හඬ, රළ බිඳෙන හඬ වගේ ස්වභාවික ශබ්දයන් ඇති වෙන්නේ ශබ්ද නවක කලාපවලින්. සත්ව ශරීරවලින් පිටත පවතින්නේ කලින් කියපු රූප කලාප දෙක විතරයි. අනිකු සියලුම රූප කලාප සත්ව ශරීරය ඇසුරු කරගෙනම පවතිනවා. තුන්වෙනි එක ලහුතාදී ඒකාදශක කලාපේ. ශුද්ධාෂ්ටකයේ සමග ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියන රූප කලාප තුන එක්වීමෙන් නිර්මාණය වෙනවා. හතරවෙනි එක ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය. මේ කලින් කියපු ඒකාදශක කලාපයේට ශබ්ද රූප එක්වීමෙන් මේක නිර්මාණය වෙනවා. ඊළඟට ආහාරජ රූප කලාප. ආහාරජ රූප කලාප දෙකක් තිබෙනවා. මේවා සත්ව ශරීරය ඇසුරු කරගෙනම පවතිනවා. ඒවා තමයි ශුද්ධාෂ්ටක රූප කලාපය සහ ලහුතාදී ඒකාදශක කලාපය. ශරීරයේ සැහැල්ලු බව, මෘදු බව සහ කර්මණ්‍ය බව ඇති කරන්නේ ලහුතාදී ඒකාදශක කලාපවලින්. ඍතු, ආහාර සහ චිත්ත කියන හේතු තුනම නිසා හටගන්නා ලහුතාදී ඒකාදශක කලාප සත්ව ශරීරයේ තිබෙනවා. බාහිර පරිසරයත්, ආහාරයත්, සිතත් කියන මේ තුනම ශරීරයේ සැහැල්ලු පැවැත්මට බලපාන බව ඒකෙන් පැහැදිලි වෙනවා. ඊළඟ එක කර්මජ රූප කලාප. ඒකේ පළවෙනි එක චක්කු දශක කලාපය. ඒ කියන්නේ අවනිබ්බෝග රූපාට ජීවිත රූපයක්, චක්කු ප්‍රසාද රූපයක් කියන රූප 10 එක්වීමෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඇසේ රූප අරුමුණ ලබා ගන්නා ස්ථානයේ විතරක් මේක තිබෙනවා. කර්මය නිසා චක්කු දශක රූපය හට නොගත්තා නම් ඇසක් තිබුණත් පෙනීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා ශ්‍රෝත දශක කලාපය, ජීව දශක කලාපය, ග්‍රාණ දශක කලාපය, කාය දශක කලාපය. ඊළඟට ස්ත්‍රී භව දශකය. ඊළඟට තියෙනවා පුරුෂ භව දශකය. අවිනිබ්බෝග අට ජීවිත රූපයක් ස්ත්‍රී හෝ පුරුෂ භව රූපයක් එක්වීමෙන් ඇති වෙනවා. සත්ව ශරීරයට ස්ත්‍රී හෝ පුරුෂ භව ලබා දෙන්නේ මෙන්න මේ කර්මජ රූපයෙන්. ශරීරයේ පුරා විවිධ තැන්වල භව දශක කලාප විසිරීලා තිබෙනවා. බොහෝ විට මේ එකක් විතරක් තියෙන්න පුළුවන්. සමහර විට එකක්වත් නැතිවීමටත් අඩු වැඩි වශයෙන් දෙකම තිබීමටත් ඉඩ තිබෙනවා. ඊළඟට තියෙනවා අටවෙනි එක වස්තු දශක කලාපය. අවිනිබ්බෝග අටක් ජීවිත රූපයක් වස්තු රූපයක් එක් වෙලා ඇතිවන අතර හෘද වස්තුව ආශ්‍රය කරගෙන පවතින බව මේක සඳහන් වෙනවා. ඊළඟට තියෙනවා නවවෙනි එක ජීවිත නවක කලාපය. අවනිබ්බෝග අටක් ජීවිත රූපයක් එක් වෙලා නිර්මාණය වෙනවා. භෞතික ශරීරයේ සජීවී බව පවතින්නේ මෙන්න මේ කලාපය නිසා. චිත්තද රූප කලාප ගැන සහ රූප ප්‍රවෘතිය ගැන ඊළඟ වීඩියෝකින් අපි කතා කරමු. ඉතින් අදට මේ කොටසින් ඔගලොන්ව දැනුවත් කරා ඇති කියලා මම හිතනවා. මොකද ඕනවට වැඩිය මේ ගැන කියන්න ගියොත් ඔගලන්ට මේක පැටලෙන්න පුළුවන්. එනිසා ඊළඟ වීඩියෝකින් අපි රූප ප්‍රවෘත්ති සහ චිත්තද රූප කලාප ගැන කතා කරමු. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන බන්නත් අමතක කරන්න එපා. අදට එහෙනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.